මේ ඩිස්කවුන්ට් තියෙනවද මොකද? අපිට මේ චේන්ජ් මාරු කරගන්න එහෙම පුළුවන් නේද? ගෑන් සයිස් එක මොන හරි වුණොත් එහෙම. මේකේ ඩිස්කවුන්ට් එකක් නැහැ ඒකට. මේකට ඇස්සේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ දෙක තුන ඒ ප්‍රයිස් එක වැඩි. ප්‍රයිස් එකට එන්නේ. ඔව් මේ දෙක ඩිස්කවුන්ට් එකට ආගෙන ඉන්නේ. හරි නේද ඔක්කො? හරි. දැන් සතියකට චේන්ජ් කරා. මෙයා මම දන්නවද? හරි. හරි. හරි මේ ටික දාල් දෙන්න. මේ ටික නේ. ඔව් මේ ඔක්කොම දාල් දෙන්න. හරි. ලංකා පවර අපි ඔන්න නාවල පිටියට ආවා. පසිඳු පුතාගේ තාත්තත් එක්ක අවශ්‍ය කරන සපත්තු ටික ඔක්කොම ටික ගත්තා. ඉතින් අපිට මේ මේකට අපිට සම්පූර්ණ මුදල් ලැබලා තිබුණා හර්ෂ මහත්මයා. ඉතින් පුතාලට අවශ්‍ය කරන පොත්පත් ටික ගන්න, ඒ වගේම සපත්තු ටික ගන්න හර්ෂ මහත්මයා තමයි අපිට උදව් කරලා දෙන්නේ. ඉතින් අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම අපි ගත්තා. අපි දැන් තාත්තලා ගෙදරට යන්න ලැහැත් වෙන්නේ නේ. රෝහිත ලංකා පවුර අපි ඔන්න අදත් ආවලා ආවා වෙරළුගොල්ල නාවල පිටියට. ඉතින් පස්සින්දු පුතාගේ ගෙදරට අද අපි ටීම් එක මැවිලා තියෙනවා. ඉතින් අපිට වීඩියෝ එක බලලා ගොඩක් කට්ටිය උදව් කරා. විස්තර ටිකක් තියෙනවා මම ගෙදරට ගිහිලා කියන්නම්. ගොඩක් අමාරු ඉතින්. ගන්නවද? මේ වැඩි කහට අරන් යන්නේ පොට්ටික. උනේ වැලි එක මේක හොඳයි නේද? නෑනේ. හලෝ පසන් පුතා කොහොමද? හොඳින් ඉන්නවා නේද? හලෝ චූටි. අරක අරක මේ කඩන වැටේ යටින් අත තියාගන්න. මෙහෙට යා. ඇතුළට යා. ලයිට් එක නැත්. ඉතින් කුරුණෑගල ලංකා පවුර අපි ඔන්න ආයෙත් නාවල පිටිය වෙරළුගොල්ලට එන්න සිද්ධ වුණා. මොකද අපි මීට කලින් වීඩියෝ එකක් කරා. ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් 12:06 වෙනිදා මේ චෝටි පුතාගෙන ඉතින් ශිෂ්‍යත්වය
කිසිම උපකාරක පන්තියකට නොගෙහින් ශිෂ්‍යත්වය ජයගත්ත අපි චූටි පුතෙක් ගැන. ඉතින් මේ වීඩියෝ එක අපි කරන් පස්සේ අපිට ඇත්තනම කියනවා නම් ලංකුරුණෑගල ලංකා පවුර අපිට ඊට පහවදාට එන්න තිබුණා බැරි කමක් නෙමෙයි ඒ වුණාට සාමාන්‍ය කිලෝමීටර් 120ක් විතර තියෙනවා. ඉතින් දුෂ්කර ගමනක් පොඩ්ඩක් මමත් අසනීප වුණා. ඉතින් ඒ නිසා අපිට සාමාන්‍යයෙන් අද දිනේ තමයි මෙහෙට එන්න පුළුවන් උනේ. අද දිනේට අපි එන්න තීරණය කරේ අපිට අර බොරු මවාව පෑමක් වගේ ඇවිල්ලා ඉවෙලා මේ දරුවන්ට කෑම ටිකක් බීම ටිකක් දීලා ඉවෙලා පෑ 24න් ආවා කියලා ඉවෙලා කටවහගෙන යන්න තිබුණා. ඉතින් ලංකා පවුර අපි එහෙම නිකන් ආවට ගියාට වැඩක් කරන්නේ නැහැ. ඉතින් අපි ටික දවසක් ගත්තේ අපිට මෙහෙට එද්දින් අපිට අවශ්‍ය කරන දේවල් රාශියක් තියනක් කරගන්න. ඉතින් ඒ නිසා තමයි පොඩ්ඩක් පරක්කු උනේ. පරක්කු වෙලා හරි ලංකා පවුර අපි අවශ්‍ය වැඩ කටයුත්ත අවශ්‍ය විදිහට කරනවා. ඉතින් මේ අපිට එන්න කලින් මේ ගෙදරට අවශ්‍ය වෙලා තිබුණා ෆෝන් එකක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් හොඳ ස්මාර්ට් ෆෝන් එකක් අපිට ලබා දුන්නා. පුතාට උපකාරක පන්ති යන්න කිසිම ෆෝන් එකක් තිබුණේ නැහැ ඇත්තටම. ඉතින් මේ ෆෝන් එක කවුද පුතේ මේක එව්වේ? ඔව්. ඉතින් මොකද හිතෙන්නේ ඔයාලට? ගොඩක් සතුටුයි. ඉතින් අපි මේ වීඩියෝ එක කරන් පස්සේ අපිට මුලින්ම කතා කර අපේ කුවෙට් වල ඉන්න අම්මයි පුතයි. ඉතින් ඒ කුවෙට් වල ඉන්න අම්මයි පුතයි කතා කරලා පුතේ මේ දරුවන්ට මොනවද අවශ්‍ය කරන්නේ? මොනවද array යන්න ඕන? අපි මේ අය වෙනුවෙන් මොනවද කරන්න ඕන කියලා ඇහුවා. ඉතින් ඇත්තටම අපිට මුදල් වගයක් එවලා තිබුණා. අපේ කුවෙට් වල ඉන්න නම කියන්න අකමැති. ලංකාවේ මිනිස්සු ගැන තමා නිතරම හිතන්නේ. මිනිස්සු මිනිස්සෙක් දුකටපත් වෙලා ඉන්නවද? ඒ මිනිස්සයන්ට කොහොමද උදව්වක් උපකාරයක් කරන්න කියලා හිතේ තියෙනවා. ඉතින් ලංකා පවුර අපිත් එක්ක ඉදිරියේ ඉඳලා ගොඩක් කල් ඉඳලා ඉන්නවා. ඉතින් අපේ හැම වැඩසටහනකටම උදව් කරනවා. කියන්න පුතේ මගේ නම කියන්න එපා. මේ කරන පින් අපේ අම්මටයි තාත්තටයි අපිටයි තිබුණා නම් ඇති කියලා වෙලා. ඉතින් නම කියන්න අකමැති අපේ අම්මා සහෝදරයා. ඉතින් අපිට මේ දරුවන්ගේ දුක දැනලා වෙලා රුපියල් 20,000ක් එවලෙම මගේ බැංක් එකට account එකට දාලා තිබුණා. ඒ ලංකා පවුර අපි ඔය විශ්වාස කරලා තමයි මේ මුදල් දාලා තිබුණේ. ඒ වගේම 12/9 වෙනිදා රමණී වීරරත්න මහත්මියත් එතුමගේ දියණියත් මට කතා කරලා කිව්වා සම්පත් මේ ගෙදරට අවශ්‍ය කරන්නේ මොනවද? උළුහව ජනෙල් තියනවාද? අපි ඒ ටික කරලා දෙමුද? ඒ වෙනකොටත් මේ ගෙදරට අවශ්‍ය කරන උළුහව ජනෙල් ටික අපේ මහත්මයෙක් පොරොන්දු වෙලා තිබුණා. ඉතින් මම රවණි මහත්මියටත් කිව්වා මිස් අපිට මේකට මුදල් වගයක් ලැබිලා තියෙනවා. මම මිස්ට අවශ්‍ය වුණොත් කියන්නම් කියලා රවණී වීරරත් මහත්මියත් අපිට රුපියල් 30,000ක මුදලක් දාලා තිබුණා. ඒ වගේම BDK රත්නායක මහත්මයා USA වල ඉඳලා අපිට රුපියල් 10,000ක මුදලක් account එකට බැර කරලා තිබුණා මේ දරුව වෙනුවෙන් දෙන්න කියලා වෙලා. ඒ වගේම හර්ෂ මහත්මයා මට කතා කරලා කිව්වා සම්පත් මහත්මයා මේ ළමයිට අවශ්‍ය කරන පොත්පත් ටික අරන් යන්න කියලා වෙලා. ඉතින් ඒ වගේම පුතේ පොඩක් ඉන්න දරුවන්ට අවශ්‍ය කරන සියලුම පොත්පත් මෙතන තියෙනවා. සියලුම පොත්පත් තියෙනවා. ඒ වගේම දරුවන්ට අවශ්‍ය කරන සියලුම සපත්තු ඒ ඔක්කොම මෙතන තියෙනවා. මම ඒ ඔක්කොම ටික පෙන්වන්නම්. මට පොත් ලිස්ට් එකේ වෙලා තිබුණා. ඒ ලිස්ට් එක ඕන විදිහට ඔක්කොම ටික ගත්තා. එතකොට අපි සපත්තු ඒ ටික ඔක්කොම නාවල පිටියේදී ගත්තා. ඒ හැම එකටම බිල් එකක් දීලා තියෙනවා. ඒ වගේම හර්ෂ මහත්මයාගේ අම්මා තමයි චන්ද්‍රිකා මිස්. අපිට එතුමියගේ මහත්තයා නැති වෙලා අවුරුදු 5 වෙනි අවුරුද්ද එදාට මේ ස්මාර්ට් ෆෝන් එක පුතාගේ අතනම එවලා තිබුණා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකක් නැතුව මේ දාවේ. ඉතින් එතුමියටත් එතුමියගේ මහත්මයාටත් දුව දරුවන්ටත් ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා. අදාළ දිනේට ෆෝන් එක අපිට කුරියහරා මේ පුතාට ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපිට මේ නිවසේ අවශ්‍ය කරන කොන්ක්‍රීට් එක දමා ගැනීම සඳහා, ඒ වගේම වයරින් එක සහ උළුහව ජනෙල් සඳහා ඇතුලේ කපරාදුව සියලුම වැඩ සඳහා අපේ
USA වල ඉන්න නම කියන්න එපා කිව්වා. ඉතින් නම කියන්න අකමැති ඇත්තනම පිනක් කරනවා නම් නමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පත් කොච්චර මුදලක් යනවද ඒ ටික විස්තර ටික ඔක්කොම බලන්න කිව්වා. බල්ලා ඉවෙලා මේ වැඩ කටයුතු ඔක්කොම අවසන් කරලා දෙන්න. එතුමා අපිටත් අපිත් එක්ක වැඩ කටයුතු ඔක්කොම කතා කරගත්තා. ඉතින් මේ වෙනකොට අපිට රුපියල් ලක්ෂ දෙක මුදලක් ඒ මෙයාලගේ වැඩ කටයුතු සඳහා අපිට ඒවලා තියෙනවා. ඉතින් අපි ඒකෙන් මෙහෙට අපි වැලි ගෙන්න ගත්ත නේද? ඔව් අපි මේ වෙනකොට ගෙන්න ගත්තා වැලි කියුබ් එකක් ගෙන්න ගත්තා. ඉතින් මෙහෙ තියෙන තත්ත්වෙත් එක්ක සාමාන්‍යයෙන් වැලු කියුබ් එකක් රුපියල් 18000 27000 වගේ ගණන් වලට යනවා. ඒ වගේම මැටල් ලෝඩ් එකක් රුපියල් 15500ක් වගේ එනවා. සිමෙන්ති ප්‍රවාහන පහසුකම් ඉතින් ඒ හැම දෙයක්ම පොඩ්ඩක් ගණන් මේ දුෂ්කරකම පැත්තක ඉන්න නිසා ඉතින් අපිටත් එන්න පරක් වුණේ හුඟක්ම කල් ගත්තේ මගේ අසනීප කටයුතු නිසා ඉතින් ඒ වුණාට අපි කොහොම හරි ආවා අපි අද මේ ඔක්කොම ටික වැඩ කටයුතු ඉවර කරලා අය මේ වැඩ ඉවරුනම් පස්සේ තමයි එන්න දිනයක් අපි වෙන් කරගන්නේ ඉතින් කොහොමද කට්ටිය සතුටුද සතුටුයි සර් ස්තුති සතුටුයි අපි දැන් වෙලා පාන්දර 1 Tahu mana nih aduh nih heta deno mama. Hmm. Hari honda ini mau ikutah, teng oyang yali jaya. Si satu pasi jaya, lama tuh ini sekolah gitu. Aku nenda. Pah sekolah nggak sih nak ibu nenda. Hari satu tuh ya honda tiga mali ay, akala dengna. Akak ya, sih. Inang ekaurut ini mali tebal ini ada mali bal mali bal itu ketenang dia tenang tuh nasreya ini mis cuti mali ya ya mondi sorry laban sere ini lah yang tapi yang kita tarang ini panca jati dah sejati dah Kalau orang dia kian, katakan pon ni kata orang katakan. Bayar ni pa? Katakan. Mama yang mau dingin nol. මේ ඉන්ටර්නෙට් කොහොම සාමාන්‍ය සිග්නල් තියෙනව නේද? සිග්නල් තියෙනවා විශ්ම හෙට් සාමාන්‍ය. ඒ කියන්නේ කවුද සම්පත් මහත්තයා කොහොමද
මේ පැකේජ් අපි දාන්නේ පැකේජ් පැකේජ් රවුටර් එකක් වගේ සාමාන්‍ය සර් මේ ගැහුවොත් පැකේජ් දාන්න ඕන රවුටර් එකක් වගේ ගැහුවොත් එහෙම පැකේජ් දාන්න ඕන සාමාන්‍ය උළුහවල වැඩේ මේ සමන් මහත්මයා මේ දැන් අපි මේ ඔක්කොම බලාගෙන යනවා එතකොට මේ දැන් එන ගම වතුර ටැංකි එහෙම ගෙනාවා මේ පේනවා ඇති වතුර ටැංකිය පේනවා නේද වතුර ටැංකිය ගෙනාවා එතකොට මේ පෝච්චි ටික ඒ ටික ගෙනාවා වැලි අර එදා වැලි ඒ ටික ගෙනාවානේ ඒ අවශ්‍ය කරන බලු ටික ගෙනාවා එතකොට මේ සවල් වගේක් ඒ ටික මුකුත් ඇත්තනම තිබුණ නැහැ ඒ ටික ඔක්කොම ගත්තා මේ ඉතුරු අවශ්‍ය කරන දේවලුත් නැහැ මම දැන් ඔක්කොම බලාගෙන ආයෙ වැඩ ටික ඉවර කරලා දෙන්න තමයි එන්නේ ගන්න ඕ දැන් බාසුන්නේත් ගෙන්න ගත්තා එතකොට මෙහෙ ඔක්කොම බල්ල ඉවරලා මේ ටොයිලට් එක හදන්නයි ඒ ඔක්කොම ටික කරලා තමයි බල්ල තමයි යන්නේ උතේ බයික් අදගෙන යන්න බැරිදී ඉස්කෝලේට ඒ බස් එක ගන්න තැනට කදු තියෙන නිසා නැන්ද බයිසිකලේ යන්න බෑ මේ පැත්තේ අර කඳු තියෙන නිසා ඉතින් බයිසිකල් පදින අමාරු ඒ ආසාවට ඔය අහර මේ ගෙවල් ලවට වගේ පැද්දොත් තමා ඔව් හයි සර් දරුවෙක් එක්ක සමගින් ඉන්නා සර් ඒක තමයි වෙන්න ඕනේ දෙයක් හරි සර් සන්තෝසයි එතම හරි නෑ මම දැනුවත් කරන්න ඔබතුමාව එකසිය විස්සත් තියෙනවා මිස් එකසිය විස්සත් තියෙනවා චෝටි දුවක් ඉන්නවා මිස් දැන් නම් අවුරුද්දයි මාස 7යි ඉන්නවා දෙන්න ෆෝන්නේ පොඩ්ඩා හර්ෂ මහත්තයා තමයි මේ පොත් සපත්තු ෆෝන් එක ඒ ඔක්කොම එව්වේ මහත්තයා තව සල්ලි වගේ දෙන්න කියලා හරි හරි මහත්තයා හරි මහත්තයා ඔව් මහත්තයා එතනම ස්තුතියි මහත්තයා මහත්තයාටද අම්මටද ඉති පවුලේ සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ අපි තියෙන හැම අඩුපාඩුවම ඉවර ටික මේ ලංකා පවුර කියන අපේ සටහනේ මේ මහත්තුරු අද දිනසට ඇවිල්ලා අපිට බාර දුන්නා ස්තුතිවන්ත වෙනවා මහත්තයාටත් ඒ වගේ මහත්තයා පාරට කිලෝමීටර් 3ක් තියෙනවා මමද තියෙනවා එතනින් මීටර් 800ක් කිලෝමීටර් යනකොට එතනින් පල්ලෙහාට තියෙනවා පුකියවත් දැන් දෙක ගෙවල් දෙකක් තියෙනවා මහත්තයා එතනින් එහාට තමයි ගෙවල් තියෙන්නේ කරන්ට් එක තියෙනවා මහත්තයා පාරේ එන පාරේ ලයිට් නෑ මහත්තයා නෑ ඒකට එනකන් ලයිට් නෑ පාර්ක් යනකන්
හරි මාත්‍යා. හරි. හොඳයි මාත්‍යා. කියලෝ මාමා ආලු පුතා කොහමද පුතා ඉස්කෝලේ වැඩ කටයුතු හොඳට කරගෙන යනවා කියලා දැක්කද හා මාමා හොඳට ඉගෙන ගන්න ඕන පන්තියනේ වල වියදම් ඕන නම් මේ තාත්තලාගේ නම්බර් එක තියෙනවා පොඩක් කෝල් එකක් දාලා කියන්න කියනවාද හා මාමා හොඳට කටයුතු ලැබෙන සලස්වන්නවාද හා මාමා හොඳට ඉගෙන ගන්න ඕන හොඳේ හා මාමා පුතා පුතා බවද නේද මට තියෙන පුතාගේ වයස ළම හාම මම ෆෝන් එකේ වට බොහොම ස්තුතියි පොත් ටික සපත්තු ටික පොත් එහෙම එවට සපත්තු මොකද්ද මාමා ඔතන ගෙදර කරන්ට් එක තියෙනවද කරන්ට් එක තියෙනවා මාමා තියෙනනේ හරි බලමුකෝ වැඩ කඩියදි කරගන්න ඉමින් සර යනක මම හොදේ දැන් මම ස්කෝලේ වැඩ ටික කරගන්න හා මාමා ඒ යන අතරේ මාස ගානේ බලමු හොදේ හා මාමා හා මාමා බුද්ධ සරණයි මාමා. හාෂ් මහත්මයා මේ මේ හොඳයි හොඳයි වැටි හොඳයි ඒක ලොකු වැටි ගා මට මේ මම වීඩියෝ එකක් එවන්න. කිලෝමීටර් 3 3මාරක් ගිහද තියෙන හාෂ් මේ හාෂ් මහත්මයා පොට් ටික ගෙනාවා සපත්තු ටික හාෂ් මහත්මයා පොඩ්ඩක් මෙහෙන් නාවල පිටියෙන් ගත්තේ ඒ බිල් තියෙනවා. එතකොට පොඩ්ඩක් ගණන් වැඩි වුණා සපත්තු හතරක් දරුව දෙන්නන ගත්ත තාත්තත් ගෙන්නලා. හා ඒ ටික මං කළා දැන්. ඔව් එතකොට අපි තව මෙහෙ වැඩ ටිකක් තියෙනවා ඒ ටික බලන්න ගිහිල්ලා මම ඔබතුමාට හෙට ඇත්තටම අපි කියන්නේ මේ වගේ දේවල් කරන්නේ ඔයාලා වගේ කට්ටිය ඉන්න හින්දා ඔයාලා දුන්නොත් තමයි මේ දුප්පත් අය ලැබෙන්නේ මාර සතුරේ ඇත්තටම ඉරිම නැතුව ඉතින් අපි දන්නේ නැහැ නේ අනිවාර්යෙන් අනිවාර්යෙන් අනිවාර්යෙන්ම හරි හරි එන වැඩ කටයුතු කරන්න හරි හරි උස්සන්නයි හරි ඔකේ අද අපි නාවල පිටියට මේ වෙනකොට විශාල බඩු ප්‍රමාණයක් අරන් ආවා දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය කරන සියලුම පාසල් උපකරණ ඒ වගේම මෙහෙ මේස් සපත්තු ටික දරු හතර දෙනාටම අවශ්‍ය කරන සපත්තු ඒ වගේම කෑමට බීමට අවශ්‍ය කරන හැම දෙයක්ම ගෙනාවා ඒ වගේම පොත් බෑග් මෙයාලට එදා එද්දින් පොත් බෑග් ඉරිලා තිබුණේ ඉතින් ඒ පොත් බෑග් ටික ගෙනාවා හාල් ටික හැම දෙයක්ම ගෙනලා දීලා තියෙනවා ඒ වගේම අපි නිවසට එද්දින් ඇත්තටම වතුර ටැංකියක් තිබුණේ වතුර ටැංකිය ගෙනාවා ටොයිලට් එක හදන්න ඒ වගේම මේ නිවසට අවශ්‍ය කරන කොන්ක්‍රීට් එක දාලා කපරාදු කරලා මේ උළුවව් ජනෙල් දාලා ඔක්කොම වැඩ කටයුතු සම්පූර්ණම ඉදිකරන්න අපේ කතා කරපු හිතවත් මහත්තුරු ඉදිරිපත් වුණා ඉතින් ඇත්තටම හරිම සතුටුයි පුතාට මොකද්ද සාමාන්‍යයෙන් දැන් මොන වගේ සතුටක් තියෙන්නේ අවශ්‍ය කරන දේවල් ඔක්කොම ලැබුණා එතකොට මොන වගේ දෙයක්ද සාමාන්‍යයෙන් කියන්න තියෙන සතුටුයිද දැන් ගොඩක් සතුටුයි මාමා ඔව් මාමලාට එහෙම ගොඩක් පින් සිද්ධ වෙනවා මේ අපිට පොත් බෑග් සපත්තු එහෙම පොත් බෑග් සපත්තු මේස් එහෙම දුන්නා දීපු මාමලා නැන්දලා අත්තම්මලා සියලා හැමෝටම පින් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා ඉතින් මේ හැම දෙයක්ම දුන්නේ ඔයාලගේ මුදල් වලින් ලංකා පවුර අපි කියන්නේ සමාජයට කරන්න ඕන වැදගත් දෙයක් අපිත් යම්කිසි රැකියාවක් කරන ගම අපි තරුණයෝ එකතු වෙලා අපිට නිමාඩු පාඩු තියෙන වෙලාවක තමයි මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් කිලෝමීටර් 120ක් විතර ඉඳලා කුරුණෑගල අපිට හැම වෙලේම එන්න බෑ. ඇත්තනම් අපේ දරු පවුල් ඉන්නවා අපිත් රැකී ආරක්ෂා කරන ගමන් නිමාඩු පාඩුව තමයි එන්නේ. අපිට කියන්නේ තිබුණා වීඩියෝ එකක් දාලා ඉවරලා මෙන්න පුතේ ඔයාලට කෑම ගෙනාව බීම ගෙනාව කියලා ඉවරලා මේ මිනිස්සුව රවට්ටලා යන්න ලංකා පවුර අපි කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද අපි හැම දෙයක්ම මේ ලැබෙන හැම මුදලක්ම අපි ඔයාලට ඉදිරිපත් කරනවා බිල් ඉදිරිපත් කරනවා අපිට මේ දේවල් ලැබෙන්නේ අපේ පිනකට නෙමෙයි මේ දරුවන්ගේ තියෙන පිනට. ඉතින් මේ දරුවව පෙන්නලා අපිට කවදාවත් සත පහක්වත් කන්න අවශ්‍යයක් වෙන්නේ නැහැ. මොකද පින පව කියන දේ ලංකා පවුර අපි හොඳින් අඳුරනවා. ඉතින් අපි මේ කරන දේවල් අපිට තියෙයි ඇත්තටම මේ දරුවොන්ට නැති දේවල් තමයි අපි ලබා දෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් සතුටුයි. අද මේ හැම දෙයක්කටම මේ
මිනිස්සු උදව් කරා. ඉතින් හිත හොඳ මිනිස්සු උනාට සාමාන්‍යයෙන් මේ වගේ දෙයකට උදව් උපකාර කරන්නේ හිත හොඳ මිනිස්සු විතරයි. ලංකාව කියන්නේ රටේ ලෝකේ දෙවියෝ ඉන්නවා කියලා මම නම් දෙවියෝ දැකලා නැහැ. ඒ වුණාට අපි දෙවියෝ කියලා විශ්වාස කරන්නේ මේ දේවල් වලට උදව් උපකාර කරන උදවිය තමයි අපි විශ්වාස කරන්නේ. ඇත්තටම හරි වැඩි වෙන්නේ. දැන් ඔයාගේ සපෝට් එක කොහොමද හොඳ? ඈ? මේ දෙක මෙහෙට නේද? ඈ? හොඳයිද? ඈ? බෑග් එක ගෙනලා දෙන්නම් ඈ. ඔයාගේ සපෝට් එක නේද? ඔව්. හොඳයිද? හොඳයි. හොඳයි නේද? දැන් ඔයාලගේ සපෝට් එක ඔයාලා දෙන්න නේද ඉලා තිබ්බේ? ඔව්. ඈ? මේ අක්කයි දෙක. තංගිය දෙක. සතුටුයිද? ඈ මේ පොත් තියෙන පුතේ පොත් මේ කව කටු පෙට්ටි තියෙනවා එතකොට පොත් ටික තියෙනවා හැම විශ්යකටම අවශ්‍ය කරන පොත් ටික මේ ඔක්කොම ගානට බෙදා ගන්න කව කටු පෙට්ටි තියෙනවා එතකොට මේ පාඩ පෙට්ටි ඔක්කොම තියෙනවා මේ හැම දෙයක්ම කියන හර්ෂ මහත්මයා තමයි මේ හැම දෙයක්ම අපිට ලබා දුන්නේ එතකොට මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බෑග් අවශ්‍ය කරන බෑග් හොඳයි නේද? හොඳයි. හොඳම බෑග් ගෙනලා තියෙන ඇට්ලස් බෑග් එකෙන් ගෙනලා තියෙන බෑග් තුනක් ගෙනලා තියෙනවා. ඒ වගේම අපිට තව එද්දින් කෑමට බීමට මෙතන කෑමට බීමට බඩු වර්ගයක් ගෙනලා තියෙනවා. ඉතින් හාල් ගෙනාවා. ඒ සඳහා අපිට විශේෂයෙන් මතක් කරන්න ඕන උදව් උපකාර කරපු කට්ටිය. ඉතින් මේ සඳහා අපිට අපේ කුවේට් වල ඉන්න අම්මයි පුතයි රුපියල් 20000ක මුදලක් අපිට එවලා තිබුණා. ඉතින් සම්පත් පුතේ මේ ඇයට අවශ්‍ය කරන දේවල් බඩුමුට්ටු අරන් යන්න කියලා එවලා. ඉතින් ඒ වගේම අපි ඒ අවශ්‍ය කරන බඩුමුට්ටු ගත්තා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අපි ඉන්න රමණී වීරරත්න මහත්මිය අපිට රුපියල් 30000ක මුදලක් මේ අවශ්‍ය කරන බඩු මුට්ටු ගන්න අපිට account එකට බැර කරලා තිබුණා. ඒ වගේම BDK රත්නායක මහත්මයා USA වල ඉඳලා රුපියල් 10000ක මුදලක් ඒ වගේම හර්ෂ මහත්මයා ළමයට මේ දෙමව්පියන්ට තව අතරමුදලක් අපි දෙනවා. එතකොට මේ පොත්පත් ඒවා ගන්න අපිට රුපියල් 18000 ගානක මුදලක් ගියා. ඒ වගේම සපතු ගන්න රුපියල් 13800ක වගේ මුදලක් ගියා. ඒ වගේම බේරු වල ඉඳලා හර්ෂ මහත්මයාගේ අම්මා ස්මාර්ට් ෆෝන් එකක් එවලා තිබුණා. මේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ඉතින් ඒක දරුවන්ගේ අතට ලබා දුන්නා. රුපියල් 35000ක් විතර වටින ස්මාර්ට් ෆෝන් එකක්. ඒ වගේම අපේ මේ නිවසේ සියලුම වැඩ කටයුතු ඉවර කරලා දෙන්න අපේ නම කියන්න අකමැති US වල ඉන්න අපේ හිතවත් මහත්මයා මට රුපියල් 102ක මුදලක් account එකට බැර කරලා තිබුණා. ඒ බැර කරලා තිබුණ මුදල් වලින් අපි වැලි ගෙන්න ගත්තා. ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන වතුර ටැංකි, toilet පෝච්චි, සිමෙන්ති ඒ දේවල් ගෙන්න ගත්තා. ඉතින් අපි ඊළඟට මේ නිවසට එන්නේ මේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා වෙලා ඊළඟ වැඩසටහනේදී මේ නිවසට කීයක් ගියාද කීයක් හම්බුණාද මේ ඔක්කොම අපි එකින් එකට වීඩියෝ එකෙදි දැනුවත් කරනවා මේ පස්සිඳු පුතාගේ ෆයිල් එකක් තියෙනවා අපි ළඟ මේ හැම දෙයක්ම මේ ෆයිල් එකට ඇඩ් වෙනවා කීයක් ලැබුණාද ඒ විස්තර ටික ඔක්කොම මේ ෆයිල් එකේ තියෙනවා වැඩසටහන ඉවරන පස්සේ ඒ බිලුත් එක්ක අපි මේ හැම කෙනෙකුටම ඉදිරිපත් කරනවා මේ හැම දෙයක්ම අපිට මුදල් උපකාර කරන මේ හිතවත් මහත්තුරන්ට මේ හැම බිලක්ම අපි ලබා දෙනවා ඉතින් අපිට කතා කරලා මේ විස්තර ටික දැනගන්න පුළුවන් ආගේ මේ චූටි පුතාලාගේ දුක දැකලා ඉතින් බලන්න ඇත්තරම මේ චූටි දුවගේ කරාඹුවක්වත් නැහැ මේ කම්පැතිවල කරාඹු නැහැ මෙයාලගේ මම ඒක ආවන් පස්සේ තමයි දැක්කේ මේ මෙයාලගේ කම්පැතිවල කරාඹු නැහැ අම්මගේ ඉමිටේෂන් දෙකක්ද රත්තරන් නැහැ ඉතින් කරාඹු තිබුණ නැහැ ඇයි කරාඹු නැත්තේ ඈ සල්ලි නැහැ කරාඹු දෙයක් දාන්න ආසයිද එහෙමද? ඔයාගෙත් නැද්ද? අවුරුදු කීයක් දැම්මේ නැද්ද? දැන් big girl කෙනෙක් වෙලා දැන් අවුරුද්දක් යනවා.
අවශ්‍ය කරන කටයුතු ටික විතර පුළුවන් විදියට කරලා මේවා කරා මම තමයි නැහැ ඉතින් වෙන කෙනෙකුට කියන්න බැරි හින්දා ඉතින් මේ චූටි දරුවන්ගේ කන්වල කරාඹු නැහැ කරාඹු දාන්න ආසයි ඒ වුණාට දාන්න විදිහක් නැහැ සල්ලි නැහැ තියනවා දාන්න නැතු ඉන්නේ අම්මා ඉමිටේෂන් කරාඹු දෙකක් තමයි දාගෙන ඉන්නේ ඉතින් ඇත්තටම ඔයාලා උදව් කරපෝ හැමෝටම ගොඩක් පිං අපි මේ වගේ දේවල් තමයි කරන්න ඕන අපි කවදාවත් මැරෙනකොට මේ කිසිම දෙයක් අරයි යන්නේ නැහැ අද හිටියා හෙට මැරුණා ඒ වුණාට මේ දරුවෝ සතුටෙන් හිටියොත් ඉගෙන ගත්තොත් ඇත්තටම රටට වාසනාවක් ඉතින් කියන්න ගොඩක් දේවල් මේ දරුවන්ගේ හිතවල දෙමව්පියන්ගේ හිතවල ඇති ඉතින් හිර වෙලා තියෙනවා ඒ හැම දෙයක්ම ඔයාලා ගැස් දෙකෙන් දැකලා ඔයාලා දෙන මේ මුදල් වලින් සත පහක්වත් වංචාවක් නැතුව මේ දරුවෝ දැක්කන් පස්සේ මේ දෙමව්පියන්ට දුක දැක්කන් පස්සේ අපේ තියෙන දේවලුත් ගෙනලා දෙන්න හිතෙන්නේ ඇත්තටම අපි කුරුණෑගල ඉඳලා මෙච්චර දුරක් ආවේ මේ දරුවෝ හින්දා ඉතින් ඇත්තටම අපි මේ දේවාලය වලින් මාර සතුටක් විඳින්නේ අපි මේවා කරලා දීලා අපිත් වැඩ රාජකාරී තියද්දින් දාලා වෙලා මේ දේවල් ඒ වගේම අපේ කැමරා කරන මල්ලි අපේ රෝහිත මහත්තයා ගයාන් මහත්තයා කැලුන් මහත්මයා අපි ටීම් එකක් විදියට ඇවිල්ලා මේවා කරන්නේ මාර සේච්චාවෙන් අපිට මේ මාර සතුටක් මේ හිතට දැනෙන අපිට මේ දරුවෝ දෙමාපියෝ දැක්කන් පස්සේ අපිට මොනවද මේ තියෙන ප්‍රශ්න කියලා ඇත්තටම හිතෙනවා ඉතින් ලංකා පවුර අපිත් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් මේ මිනිස්සු වෙනුවෙන් මේ දරුවෝ වෙනුවෙන් යම්කිසි වැඩසටහනක් කරන්න මේ අයට නැගී සිටින්න උදව් කරන්න ලංකා පවුර අපේ channel එක subscribe කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා ඒ වගේම හර්ෂ මහත්මයා මට රුපියල් 50,000ක් දීලා තිබුණා ඒකෙන් හර්ෂ මහත්මයා මේ දරුවන්ට අවශ්‍ය කරන බෑග් ටික සපත්තු ටික හතර දිනාටම අවශ්‍ය කරන දේ ඔක්කොම ඇත්තටම අරන් දුන්නා හර්ෂ මහත්මයාටත් හැදුව වැඩු දෙමව්පියන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒකෙන් අපිට රුපියල් 18,000ක මුදලක් ඉතුරු වුණා හර්ෂ මහත්මයා කිව්වේ ඒ මුදල් ටික මේ අයට ලබා දෙන්න කියලා අපි ඒ මුදලුත් ලබා දෙනවා ඕක තියාගන්න ඔයාලට කියන්නේ මේ මුදල් පරිස්සම් කරගන්න මේ හැම දෙයක්ම දෙන්නේ ඔයාලා වෙනුවෙන් මේ දේවල් කියන්නේ නැති කරන්න එපා මොකද රට රාජ්‍යවල ගිහිල්ලා දුක් මහන්සියලා දැක්කනේ අපිත් එක්ක අර මහත්තයා කතා කරා මේ ගියේ හදලා දෙන්න ඉතින් මට කතා කරපම කියන්නේ සම්පත් කියන්නේ අපිත් දුක් මහන්සියලා තමයි මේවා කරගන්නේ ඉතින් ඒ උපය ගන්න ධනයෙන් තමයි ඔයාලට මේ ජීවත් වෙන්න දෙන්නේ ඉතින් ඒවා අපි නිසියාකාරව පරිස්සම් කරගත්තොත් එහෙම අපිට ඇත්තටම මේ මිනිස්සුන්ට පින් සිද්දෙනවා ඉතින් අපි මේ දේවල් දැකලා ඉවරලා දීලා ඉවරලා සතුටු වෙනවා ඒ දෙයින් ඇත්තටම ලොකු පිනක් වෙනවා කියන්න වචන ගොඩක් තියෙනවා ඒ වුණාට කියා ගන්න බෑ හුඟක් මේ උදව් උපකාර කරපු ඇත්තටම ගොඩක් ස්තුතියි ඇත්තටම ගොඩාක්ම සතුටුයි කරා ගන්න බැරි සතුටක් තියෙන්නේ මගේ දරුවෝ ඉදිරිචි සරපු තමයි දාගෙන කි ඒ දේ අදයාලට හීනියක් සැබෑ වුණා අපි වෙනුවෙන් මේ සත පහ ගාන අපි හැමදේම උදව් කරපු හැමදේම ඔක්ලොන්ට සහෝදර සහෝදරියන් රටට ඉඳලා දුක් මහන්සියලා හම්බ කරලා හැමදේක මේ ලංකා පෞරයින්ද මේ අම්මා ඒ වගේම මේ දුවගෙන ඒ පුච්චි සිවිල්ලෙන් තමයි අද මෙච්චර දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා පින් සිද්ධ වෙනවා කරපු රට ඉන්න මහත්තුරුන්ටද ඒ වගේම සෑම දිනකටම පින් සිද්ධ වෙනවා කීප කියන්නකෝ ආයෙකම කියන්න තම්බටිකා තම් ගෙඩියක් දැක්කා චූටි හොටෙන් යන්න ඩිංග ඩිංග කැව අපුඩිය කහඬ හරි නියෝය ඈ අපි ගිහිල්ලා එන්නම් ඈ අපිත් එක යන්ද ඈ යන්ද අපිත් එක